ഓൺലൈൻ ഓഡിയോ ബുക്സ്. ദ ഹതരവന പരിച്ഛേദയ പിൻകംപല ദരുവൻഗേ കെരിപലകി ബനമട പിൻകമ ബുദുൻ വദീമട മേൻ ഇന്ദ്രിയൻ പിനിവീമടദ ഗംവസ്യാന്റ അനുവലദുൻ ഉത്സവേകി ഗംവല പൊതുജനകായ വിനോദാസ്വാദയ ലബുവേ ഹുദു ലൗകിക ഉത്സവയാൻഗേ നൊവ ആഗമിക ഉത്സവയാൻഗേനി पोदु जानेयाड विनोदास्वादयक सपियु लौकिक विनोदयान गंवल दुर्लभवुयेन ओंट विनोदय सपुये आगमिक उत्सवयान विसिनी पेरदिग रटवल चित्र संगीतादि कला आगम आश्रयन इपिद आगमिम पोषणे लबमिन वेडुने एहेनी मिनिसुन्गे धर्मकामय मेन्म विनोदकामयद सनही युतुय गंबद विहारस्थानयन्हि पेरपेवद पिन्कम मे देकटम अनुकूल लेस हडगसिन नुमुदु एतम महदन मुत्तन्गे महागोसाव निसा विनोदास्वादेन तुरवु तापस्यान्गे पमनक्सित अदना भावना क्रमेकट हरेन्नट विय विहारस्थाने क्रमेन गंवस्यान्गेन हिस्वनट उये एतन सिटेय विशाल पोल्लातु मडुव तुलवु विसितुरु सत्महल आसन कूडुव गंवल जनयाट पुराण सत्महल पायान पमनक नुव देवलुवद मतक्कलेय नवीन यंत्र सूत्र सुलभ नोव कालेहि පිරිදසර භික්ෂුන් සහිත මාලය හැර ආසන කුඩුවෙහි අනෙක් මහල් කැරකෙනු දැක විස්මිත වූවෝ කුඩා අපි පමණක් නොවුමු වැඩිහිටියෝද කැරකෙන ආසන දැක කුඩුව අගය කළහ ගුත්තිල කවෙහි ඇඳ සිටියම් කුඩු කර කර ඇමගේ නද දෙන හැම සඳ මද මද සුලඟේ නද මුතු මිනි රන් රසදල් පළඟේ බැඳ රන් දඳ බබලන මිනි අටගේ යන පදයෙන් වර්ණණය වන මඩුව අප කුඩා කල බඳ මඩු පින්කම් සඳහා තැනුණු මඩුවට බෙහෙවින් සමානකම ඇත්තකි ආසන කුඩුව උ තැන වටාද බන මඩුවෙහි නොඑක් තැනද ඌ කුතුහලත්වේ වඩවන විසිතුරු දේ කුඩා අපගේ මෙන්ම වැඩිහිටියන්ගේද සිත් තරේ ඇදගත්තේය ගිනි වතුර බෝතලෙහි දමන ලද සර්පේකුගේ මලකුණ මෙකලනම් ගැමියෙකුගේ සිත් තුළ පවක් කුතුහලයක් ඇති කිරීමෙහි අපොහසත් සුර්භ වස්තුවක් විය හැකිය එකල කුඩා අප පමණක් නොව වැඩිහිටියෝද ගිනි වතුරෙහි දමන ලද සර්පයාගේ මලකුණ බලා අපූර්ව දෙයකින් ලබන ආස්වාදය ලැබූහ පින්කම් පෙළෙහි කඩතුරාවකින් වසූ මේසයක් මතුවෙහි තිබූ එබදු බෝණික්කෙකු සත දෙකක් තුනක් පින්කැටෙහි දමා උවද බැලීමට pore කෑවෝ දුර්ලභ නොවුහ පුන් කලසක් කිසෙන්ගත් මිහිකත ගිගිරුම් හඩක් නැගෙමින් පොළව යටින් මතුවනු බලා විස්මෙන් නොබදු ළමයෙකු තබා වැඩිහිටියෙක්වත් එකල බනමඩු පින්කම්පලක නොදක්නා ලදී. කැලණියේ කුඹලුන් මැටියෙන් ඇඹු සිංහ රූප හා ගොන් රූප දැන්නම් පිටිසර පළාත්වල සුලභය. පෙර පින්කම්පලෙහි වූ එබදු මැටි රූප පවා කුඩා අපතල චමත්කාරයේ ජනනය කළ කෞතුක වස්තු විය. ආසන කුඩුවේ පාතමාලෙහි පිරිත් මණ්ඩපයේ දොරට සතරෙහි වූ විසිතුරු කැටයමින් නිමෙවුණු කළුමැදිරිය ආධාරයෙන්ගත් ඇද්දල උපමට්ටමින් අහිංසක ගම්බද දැරියකගේ කොපුවතල සිහිකර වූයේ අංකුර කවින්ට පමණකයි නොසිතමි බනමඩුවේ එක් දොරටුවක වූ සිංහ රූපේ කටින් වැගිරෙන දියදහරින් පිළිතර වඩනා භික්ෂූන් පා සෝදන දුටු අපට ඒ ප්‍රීතියක් පමණක් නොව උගන්මක්ද විය ගෙදර ගොස් අප දෙතුන් දෙනෙකුන් එක් වී බඩපුරක් හෝ පැපොල් පිටි නොහොත් නටු හෝ ගෙන පිරිද්දීමෙන් එබදු ජල යන්ත්‍ර තැනීමට වෑයම් කළේ එය උගන්මක්ද වූ බැවිනි සතුට පළවන දේ ගැන උවද ප්‍රශ්න කිරීම විචාරීම වැඩිමහල්ලන්ගේ සිරිතක් වූවද කුඩා අපගේ සිරිත ඒට හාත්පසින්ම වෙනස් විය සතුට පළව හැම දෙයක්ම අගය කළ අපි හරිද වැරදිද හොඳද නරකද පින්ද පවුද යනාදී ප්‍රශ්න ඇසීමට කිසිවිටක නොවැහසුනෙමු බන ඇසීමට පින්කම්පලට ගොස් කෞතුක වස්තු බලා සන්තෝෂ වීම හරිද පිරිත් දසන භික්ෂූ හුසිල් රකිද්ද යන ප්‍රශ්න කිසිවිටක අපගේ සිතට නැංගේය කාන්තියෙන් බබලන පටසිරුරක් පෙරවාගත් භික්ෂුව වඩාත් අපතුල ප්‍රීතියක් ඇතිකලේ එහිිනි ප්‍රීතියෙන් පිනාගිය ශෝබන මුහුණු ඇති දැරියන් සිත් ඇදගන්නාක් මෙන් ප්‍රීතියෙන් පිනාගිය මුහුණු ඇති කාන්තියෙන් බබලන පටසිරුර පෙරවාගත් භික්ෂුවහු අප සිත් තුළ ගෞරවාදරය ඉපදවූහ ඊතා මිහිරි කටහඬින් පිරිත් කියෝ භික්ෂුව කුඩා අප සැලකුවේ වීරයෙකු මෙනි සරුව පිටර මල්ලියකමින් සරසූ පිරිත් මණ්ඩපය හැම විටම අපේ දේව විමන් සිහි කරවුවේ කුමක් නිසාදයි අදවනතුරුත් දතන හැකිව තිබේ ඇතැම් විට කුඩා කල අපැසූ සුරංගනා කතා
අප සිත් තුළ ගැන් වූ අදහස් ආසන කූඩුව දෙව් විමන් හා එක්කොට සිටීමට තුරු දින ලදයි හැඟේ. ආසන කූඩුවෙන්ද පිරිත් මණ්ඩපය තුළ වියන් නැටින් ඇඳි ලනුපටින්ද බණ මඩුවෙහි වියන් පට යටින් ඇද ලනුපටින්ද එල්ලෙන නන් පැහැයෙන් බබලන සරෝපිත්තල බෝල අපට සිහි කර වූයේ සුරංගනාවන්ගේ ලෝකයකි. කවීන්ගේ සිද්ද තරේගන්නේ බෝල කුඩා දරුවන්ගේ සිත් ගැනීමෙන් ඔවුන් කවීන් හා නෑසමදකම් ඇත්තවුන් බව හෙළිවෙයි. තමා දකින සුන්දර දේ නිසා තුල හටගන්නා ප්‍රීතියත් අදහසුත් කීමට වාග් ශක්තියක් කුඩා දරුවන්ට ඇත්නම් ඔවුන් උත්පාදන ශක්තියෙන් කවීන් මුළු ගන්වනු නිසකය. පින්කම් පුලට ගිය කුඩා අපගේ සිත්ගත් තැන් අතරින් මග දෙපසෙහි වූ කඩපිල ගැන කිසිවක් නොකියන පින්කම්පල වරුණ කිරිපැණි නැති මගුල් කෑමක් මෙන් අසම්පූර්ණය. කඩ අතුමඩු බැවින් එක සමානුවද දරුවන්ගේ මෙන් වැඩිහිටියන්ගේද සිත් ඇද ගැනීමට එහි තුල පුරවා තිබුණු බඩු නානා විද විය. කෙලි බඩු කැවිලි උක්දඩු යන මේ දෑ විකුණන තැන් පමණක් නොව අන් කිසි තැනක් අපගේ සිත් නොගත්තේය. වැඩිහිටියන් උක්දඩු කිහිපයක් ගෙන කුඩා අපගේ ආරක්ෂාව සඳහා අප සමග පැමිණි මෙහෙකාරයා අතර දෙන තෙක් උක්දඩු කඩේ අසලින් අපි ඈත් නොවූමු. කැවිලි කඩෙහි සීනි කුකුලන් හා ඇතුන් තරම් ගම් දරුවන්ගේ සිත්ගත් අනෙක් කැවිල්ලක් වී යයි මට නම් නොසිතේ. දෙමළුණු වෙළඳාමෙහි ශූරයන් බව ගම් දරුවන්ගේ නෙත් සිත් බැඳීමට තැනූ මේ සීනි කුකුලන් ඇතුන් ආදී කොට ඇති සතුන් ගැන සිතන විට මට දැන් හැඟේ. කුඩා දරුවන් සීනි කුකුලම් එතරම් අගය කළේ එහි අමුතු රසයක් නිසා නොව කෞතුකත්වේ නිසාය. සීනි කුකුලන්ගත් සමහර කුඩා දරුවෝ හුලං වැදීමෙන් දියවනතුරු එයින් ඇබිත්තකුද නොකෑහ. සීනි කුකුලකු ගම් දරුවෙකු තුළ ඇති කළ ප්‍රීතිය කොතරම් දෙයත් හෙතෙම උගේ පෙඳෙන් ඇබිත්තක් පවා කැඩීමට මැලිවිය. සුන්දරද අගය කිරීමේ හැඟීමෙන් තොර නොවූ අංකුර කවීන් දරුවන් සුරතල් කරන මවුන් මෙන් සීනි කුකුලන් පරිස්සම් කළ නොමුදු ඇතැම් කුඩා දරුවෙකු සීනි කුකුලා අතරගත් විගස නිර්දය ලෙස උගේ හිස හෝ පෙඳය හෝ කඩාගෙන කෑමෙන් හෙළි කළේ අනාගත සහසික භාවයේ ලකුණු දැයි මට කිව හැකි නොවේ. ජපන් කෙළිබඩු සුලභ නොවු ඒ කාලේ යන්ත්‍රානුසාරයෙන් කකුල් හෝ හිස හෝ සලන අශ්වයෙක් බල්ලෙක් මිනිහෙක් පිනුම්කාරයෙක් යන මේ කෙළිබඩු කඩකාරයන්ගේද ගම්වැසියන්ගේද පොහොසත්කම් ඉක්ම වූ සුකෝපභෝග භාණ්ඩ විය. දුනු සූත්‍රයෙන් නටන පිනුම් ගහන රූකඩයන් පින්කම්පලෙහි වූ කෞතුක වස්තුන් අතර මිසක කඩකාරයන්ගේ කෙළිබඩු අතර නොවීය. එකල ගම්දරුවෙකු නැලවුණේ ඊයම් නලාවකිනි. නොයසේනම් පිම්බූ විට දිගහැරී නැවත හැකිලෙන කල හඬ නගන කඩදාසි නලාවකිනි. මෙකලනම් ගම්දරුවා පවා දුනු සූත්‍රයන්ගෙන් දිවෙන මොටෝ රථයක් හෝ එන්ජිමක් හෝ අවුරුදු තෑග වශයෙන් ලැබීමෙන් නැලවේ. එහෙත් වඩා ප්‍රීති වූයේ මෙකල දරුවා නොව එකල දරුවා යැයි මට හැඟේ. All audiobooks.